ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇබුඳල් තැන්පත් කරා. විශේෂයෙන්ම ජනාධිපති වන්නේට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ සියල්ල එකතු කරගෙන පොදු කඳවුරක් නිර්මාණය කරලා ඒ පොදු කඳවුර වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වන්නේට ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන මේ ගමන යන්න අපි උපරිම උත්සාහයක් දරනවා. කී දෙනෙක් ඉන්නවද ඔබතුමාලත් එක්ක? අපි ඒක ඉස්සරහට කියන්න කොහොමද කියලා. මේ අතර අනිතා දිනේදී සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නියධාරින් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමසමට කැඳවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒ ජනාධිපතිවරණ සම්බන්ධව දැනුවත් කිරීම සඳහායි. ඇපතම්පත් කිරීම අවසන් වෙන්නේ අගෝස්තු මාසේ 14 මධ්‍යාහන 12 ඉදිරි දිනවලදී අවශ්‍ය තරම් අපේක්ෂකයන් ඔවුන්ගේ ඇපතම්පත් කිරීමේ කටයුතු කරයි. නාමජනා පත්‍ර සහ ඊට අදාළ උපදේශපත් එක, තැපැල් ඡන්ද ඇයදුම් පත්‍ර, ඒ වගේම අපේ දිස්ත්‍රික් මට්ටමේ අපේ නිලධාරීන්ට අවශ්‍ය කරන මැතිවරණ අදාළ පනතට අදාළ පනත් සහ ඊට අදාළ උද්ෘතයන් මේ සියල්ල මුද්‍රණ දෙපාර්තමේන්තුවට අපි මුද්‍රණය කරලා ලබා දීලා තිනවා. ඒ කටයුතු සියාකරෙන් සිදු වෙමින් පවතිනවා. ඉදිරියේදී අපි නාමජනා ගැනීම සිදු කරන නිසා 15 දිස්ත්‍රික් මට්ටමේ අපේ ප්‍රධාන නිලධාරියාවෙන් නිල වශයෙන් ප්‍රධාන නිලධාරියා වෙන්නේ දිස්ත්‍රික් තේරීම් බලධාරියනේ දිස්ත්‍රික්ක දිසාපතිවරයා. ඒ නිසා අපි මේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැපේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් දිස්ත්‍රික්ක 25 අපි කැඳවලා දෙනවා සෙන්සුරාදා කමිෂන් සභාවට මේ මූලික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට සහ අවශ්‍ය තීරණ ගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට. ඒත් එක්කම අපි එන සතියේ සඳුදා දිනේ කැඳවලා තියෙනවා විශේෂ මාධ්‍ය ප්‍රධානීන් සියලුම දෙනා මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. පොලිස්පති දුරේ හිස්වීමත් සමග බොහෝ දෙනාට ගැටලුවක් වගේ පොලිස්පතිරා නැතුව මැතිවරණයක් පවත්වන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන් පොලිසිය ප්‍රධාන කාර්යභාරයක් කරන නියෝජ්‍ය පොලිස්පති පරිපාලන හිටපු නිලන් ජයවර්ධන මහත්මයාගේ අනිවාර්ය නියෝඩියම තුන. ඒ නිසා මේ තනතුරු දෙක පුරප්පාඩු වීම තුළ කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුණා. ඒ නිසාම අපි මැතිවරණ කමිෂන් සභාව විසින් දැනුම් දුනා ජාති ලේකම්තුමාට මේ සම්බන්ධයෙන් ජාතිවරයාගේ මැදිහත් වීම තුළ අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ජාති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දුන්නා. මේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමග ගනුදෙනු කරන විට ඒ අනුව විශේෂ මැතිවරණ අදාළ මූලික කටයුතු වලට අවශ්‍ය ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම පොලිස් නිලධාරීන් පිළිබඳව අපි ඉල්ලීමක් කරන ලබන අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විශේෂ මේ කටයුතු කරගෙන යාම සඳහා අපිට වඩාත් පහසුවක් වෙනවා නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තන්ත්‍ර පිරවීම තුළ. මම හිතන්නේ මම විශ්වාස කරනවා මේ වෙන විට ඒ සම්බන්ධයෙන් පොලිස් කමිෂන් සභාව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී කියලා. ඒ අනුව අපිට මේ මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා කිසිදු ආකාරයක බාධාවක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය නිසියාකරණ ලැබෙනවා.